ජනාරගල ව්‍යාපාරය අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ IMF ගිවිසුම ATA පනත වැඩබද්ද සහ අධික බඩු මිල ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි. එහිදී සටන් පාඨ කියමින් පිටකොටුව දෙසට ගමන් කළ විරෝධතා කරුවන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. අනතුරුව විරෝධතාකරුවන් මර්ධනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. එහිදී උද්ඝෝෂණයේ මෙහෙයූ කිහිප දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. يا 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 يا
ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාවගේ විශ්වාසය භංග වෙලා ඉවරයි. ආණ්ඩුවට වහාම කියනවා මර්ධනය නවත්තන්න ඕන, අනපනත් අකුල ගන්න ඕන, වැට් බද්ද බදු පීඩනය අඩු කරන්න ඕන, IMF වැඩපිළිවෙල අකුල ගන්න ඕන, ඉන්දියන් ආධිපත්‍යයට අදාළව ලංකාව යටත් කරන වැඩපිළිවෙල අකුල ගන්න ඕන කියන බලපෑම අද දවසේදී ජන අරගල ව්‍යාපාර විදියට මෙලෙස විරෝධතාවයක් සංවිධානය කරමින් අපි කරනවා. ඊළඟ මැතිවරණ වලින් පස්සේ හදන ආණ්ඩුවත් මේ න්‍යාය පත්‍රයම ලස්සන් ඉස්සරහටගෙන යාවේ. මැතිවරණයකට හැරලා දින වෙලාවක අපි දැඩිව ඉල්ලා හිටනවා. මේ වෙමින් තින අනතුරු තේරුම් ගන්න මේක ආපහු හරවන්න බෑ. මේ කොඩි වින වලලන දුන්නොත් රනිල්ලට නැවත ඒ කාර්යය හරවන්නම් බෑ. අප්‍රේල් 9 වෙනිදාවක් නැවත එනවා. ජනතා බලය පෙන්නපු 9 වෙනිදාවල් වලට බය ඉන්න පාලකයන්ට කියනවා ලෑස්ති වෙලා ඉඳපල්ලා. මේ අපි පටන් ගත්ත විතරයි. ජන බලයකට මූණ දෙන්න සූදානම් වෙන්න කියලා සියලු දෙනාට මතක් කරනවා. තුවාල ලැබූ සහ අත්අඩංගුවටගත් පිරිස සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. 29 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ අතර කාන්තාවන් දෙදෙනෙක් ඉන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේලා දෙන්නමක් ඉන්නවා. මේ අනුව 33 දෙනෙක් සම්පූර්ණයෙන්ම 33 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කටයුතු සිදු කරන ලබනවා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරත වුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල වෛද්‍ය උපාධි කඩයකට විකිණීමේ කැබිනට් තීරණයට එරෙහිවයි. එම වෛද්‍ය පීඨ සිසුන් ඉල්ලා සිටියේ අදාළ කැබිනට් තීරණය වහා හකුලා ගන්නා ලෙසයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.